පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉන්ධන මිල වැඩි කරාට විරුද්ධයි. ඇමති වාසුදේව පවසයි. තෙල් මිල වැඩිවීමට තම පක්ෂයේ විරුද්ධ බවත් මොටරසයිකල්, 3 wheeler, වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් ලබා දිය යුතු බවත් සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළා. මිල වැඩිවීමේ බර ජනතාව අතර බෙදී නොයන ලෙස ඉන්ධන මිල වැඩි කර ඇති හේයින් ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තම පක්ෂයේ විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. හේතෙම පෙන්වා දුන්නේ විශාල සුඛෝපභෝගී වාහනවලටද එසේම යතුරු පැදිවලටද සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නොවන බවයි. ඒ අනුව මෝටරසයිකල්, 3 wheeler වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් ලබා දිය යුතු බවත් එහිදී සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජල සම්පාදන අමාත්‍යාංශයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සම්පූර්ණයෙන් විරුද්ධයි. තෙල් මිල සම්බන්ධයෙන් අපගේ යෝජනාව වන්නේ ධීවරයන්ට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට මගී ප්‍රවාහනයට මෝටර් බයිසිකල් වලට සහ 3 wheeler වලට සහනදායී තත්ත්වයක් ඇතිවන ආකාරයට මේ තෙල් මිල වැඩි කළ යුතු බවයි. ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවට අපි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ යෝජනා අතර ප්‍රමුඛ වන්නේ ධීවරයන්ට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට පොදු ප්‍රවාහන සේවයට මගී ප්‍රවාහනයට මෝටර් බයිසිකල් වලට සහ 3 wheeler වලට යම් ආකාරයක සහනදායී මිල මට්ටමක ඉන්ධන සැපයීම පැවතිය යුතුය යන්නයි. විශාල සුඛෝපභෝගී වාහනවලටත් මෝටර් සයිකල් වලටත් එක වගේ තෙල් මිල වැඩි කිරීම කිසිසේත් සුදුසු නැති බවයි අපි අදහස් කරන්නේ. මෝටරසයිකල් 3 wheeler වැනි වාහනවලට සහනයක් දිය යුතු අතර සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නැහැ. අපි කවුරු කවුරුත් මේකේ අමාරුව බර දරා ගන්නවා නම් අන්නේ පුළු පුළුවන් හැටියට රටේ ජනගහණය අතරේ මේ බර බෙදී යනවා නම් එහෙනම් එකට අපි එකඟ වෙන්න පුළුවන්. එහෙම බෙදී යන ආකාරයට මෙම තෙල් මිල වැඩිවීම සිදුවී නොමැති නිසයි අපි මෙම වැඩි කිරීමට විරුද්ධ වන්නේ යයිද පැවසීය.